එහෙමන්නේ නැහැ කියලා දීතුයි. නෑ යාළුවෙක් කොහම් වෙන්න යනවා කියපු හින්දා මං හිතුවේ තාම ඇවිල්ලා නැද්ද දන්නේ නැහැ කියලා. මගින් දවල් මාවා. අවිනාශ්. තේ එකක් හදන්නද? බෝ. මේ ඔයාද අනුදීව බලන්න ගියාද? ඇයි මං ඔයාලට අද කිව්වද අනුදීව බලන්න යනවා කියලා? නැහැ. ඒ වුණාට ඔයාට හැමදාම දරුවව බලන්න යන්න ඕනි කියපු නිසා මං නිකන් ඇහුවේ. බලන්න යන නම් උමනාවක් තිබුණා තමයි. ඒත් අද කියන්නේ නැහැ. හෙට දිහාට යන්න ඕනි. අවිනාශ්. ඔයා වාෂ් එකක් දාලා තේක බීලා ඕන්නම් ගිහලා අනුදීව බලලා එන්න. මට ඕන්නම් මං ගිහලා දරුවව බලන්නම්. ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ මල්ෂා. ඇයි අවිනාශ් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයිද? අවිනාශ්! මං විහිළුවක් කළේ. ඔයා වාෂ් එකක් දාගන්නකෝ. මං තේක හදන්න. අවිනාශ්! ඔයාට ඇත්තටම ඕන්නම් ගිහලා දරුවව බලලා එන්න. මගෝ මේ කෝප්ප මාරු වෙලා නිකන් මට එහෙම මාරු කරන්න හිතුණා. ඉතින් මම මාරු කළා. ඔයාට ඕන නම් මං තේකේකට දාලා දෙන්න. නෑ ඕන නෑ කමක් නෑ. ඒකනේ. ඒ මල්ෂා මේ නුහුරට කතාව. ආයෙත් හුරුට කතා කරන්න බැරි නිසා නුහුරු කතාව හොඳයි. එතකොට ඔවත් මට නුහුරුයිනේ. ඔය මොකද්ද මල්ෂා මට කරන්න කියන්නේ? මං ඔයාට මොකුත් කරන්න කියන්නේ නෑ අවිනාශ්. කරන්න ඕන දේ මං කරන්න. ඔයා මොකද්ද කරන්න යන්නේ? මට තව ටිකක් කල් දෙන්නකෝ. කරන්න ඕනේ මොකද්ද කියලා මං හොඳට කල්පනා කරලා බලලා කරන්න. ජීවිතේටම බලපාන තීරණ එහෙම ආවට ගියට ගන්න බෑනේ අවිනාශ්. නේද? මේ පේනවනේ. එහෙම ආවට ගියට ගත්ත තීරණයක් නිසා අපි දෙන්නම විඳවන හැටි. අපි බලමුකෝ. මං යනවා ටිකක් නිදා ගන්න. මං කෑම උයලා තියෙන්නේ. ඔයාට බඩගිනිනුත් මට කතා කරන්නකෝ. මං ඇවිල්ලා බෙදලා දෙන්න. අර මුහුද පැනපු නන්දානිගේ DNA රිපෝට් එක. මොකද සර්? DNA මැච් වෙන්නේ නැනිම. ඒ කියන්නේ සර් බීච් එකේ තිබිලා හම්බුන බොඩි එක නන්දානිගේ නෙමෙයිද? අර මහමිනුසු දෙන්නට මොනතරම් ගින්නක්ද සර්? ෂි. ද
දැන් ඉතින් ආයෙත් මේ මිනිස්සු දෙනර මේකන දෙනුම් දෙන්න එපේ. අහනිවල්. තමන්ගේ දරුවා ජීවතුන් අතර ඉන්නවා කියලා. තම් පුංචි හරි බලාපොරොත්තුවක් ඇති වෙන එක කොහොමද ඉස්සේ ගින්නක් වෙන්නේ? අනේ මන් දන්නේ නිමල් තමුසෙලා නම්. හරි හරි හරි. යන වෙන වෙන. ගිහලා මේ මිනිසුන්ට මේක ඉන්ෆෝම් කරනවා. හැබැයි මේ ටෙලිෆෝන් එකෙන් කියන්න ගිහිල්ලා නිකන් වැඩේ අවුල් කරගන්න එපා. ගෙදෙට්ට ගිහිල්ලාම පණිවිඩය කියනවා. ඕකේ සර්. මොනවා වුණත් තව සතියක් දෙකක් යනකම් අපිට ඊශානිවයි දරු පැටියවයි මෙහි තියාගන්න තිබුණේ මහත්තයා. කොහොම නවත්ත ගන්නද රූපා? ඊශානි කැමති නැහැ අවිනාශ් මෙහාට එනවාට. ඒක ඉතින් ඒගොල්ලන්ගේ නිදහසනේ. ඊශානි බලාගෙන ඉන්නේ කොයි වෙලේ හරි මල්ෂා ටිකක් එහාට මෙහාට වෙනකන් ඉඳලා අවිනාශ් එයාවයි දරුවයි බලන්න එනකන්. මං ඔයාට මෙච්චර කල් නොකිව්වට මාල්ෂා ඊශානිව හම්බ වෙලා කියලා තියෙනවා අවිනාශ්ව අත්හැරලා යන කතාව. දෙයනේ, එහෙනම් ඉතින් අපි මේ ගැන අවිනාශයට කතා කරන්න ඕනේ නැද්ද? මීට ටික දවසකට කලින් ඊශානි යාළුවෙක් හම්බෙන්න යනවා කියලා ගියේ කොහෙද කියලා දන්නවද? මාල්ෂා හම්බ වෙන. මං ඔය කතාව වාගෙන් වසන් කරලා තියාගත්තේ ඔයා මේක අවිනාශ්ගේ කනේ තියයි කියලා. දැන් බලන්න මාල්ෂා අවිනාශ්ව දාලා යනවා කියන කාරණේ ඊශාන්ට කියලා දවස් කොච්චර වුණාද? සති දෙකකටත් වැඩි. කෝ ගියා? මං ඔය කාරණේ ඔයාට කිව්වොන නැති ප්‍රශ්න ඇති වෙයි. ඒ කියන්නේ මාල්ෂා අවිනාශ්ව අතහැරලා දාලා යන එකක් නැද්ද? රූප පොඩ්ඩක් ඒ පාර මොකද? කැමිල් කට උත්තරේ වෙනස් කරලවත්? අනේ මාත්‍යා, හංසානි වාපව වර්ගනේ හිටි. කවුද තාත්තේ? ඒ ගාලාම ආයිත් මොකක් හරි ප්‍රශ්නයක්? අපි පොඩ්ඩක් වාඩි වෙලා කතා කරමුද? ඒ ගාලාම මොකද්ද වෙලා තියෙන්නේ? නෑ නෑ නෑ, කලබලෙන්න කිසි දෙයක් නෑ. ඉඳගන්න. අර බීච් එකේ තිබිලා හම්බෙච්ච බොඩි එකේ DNA රිපෝට් එක ආවා. මම මේ ආයෙත් කියන්නේ කලබල කරන්න නම් එපා. මොන කලබලයක්ද රාලා? රිපෝර්ට් එකේ තිබ්බ දේ කියන්නකෝ අපිට. ඕන දෙයක් වෙන දරා ගන්න අපි ලෑස්ති. ඇත්තෙන්ම කිව්වොත් ඒක නම් සතුටුදායක ආරංචියක්. ඒ DNA නන්දානගේ DNA එක මැච් වෙන්නේ නැහැ. ඒක අයිති වෙන කෙනෙක්ට. ඒ කියන්නේ මගේ දුව මැරිලා නැහැ. අම්මේ අක්ක ඉන්නවා. අද අපි කොහෙද යන්නේ පුතේ? තාත්තිට තරහ වෙලාද? ඇයි මේ? තාත්තිව අපි ළඟට එවනවා කිව්වට එව්වේ නෑනේ. තාත්තිව එවනවා කිව්වා?
ඔව් තාත්තිව අපි ළඟට එවනවා කියලා මාෂා නැන්ද පාකිකේදී හම්බ වෙලා කිව්වා. ඒක ගැන මට කියන්න එපා කියලාත් කිව්වා. මට තාත්තිට බොරු කියන්න බෑනේ. ඇයි මාෂා නැන්ද තාම තාත්තිව අපි ළඟට එවුවේ නැත්තේ? මාෂා නැන්ද කිව්වේ බොරුනේ. ඒ දැන් එතකොට මේ අම්මි තාත්තත් එක්ක කතා කරන්නේ නැත්තේ ඒකද? අම්මේ මුකුත්ම කතා කරන්නේ නැහැ තාත්ති. ලොකු අම්මගෙන සීය කෝල් කරලා කිව්පු වෙලාවෙවත් අම්මේ මුකුත්ම කිව්වේ නැහැ. ආ ඇත්තද කියලා නිකම්ම හිටියා. මාත් එක්කවත් මුකුත් කතා කරන්නේ නැහැ තාත්ති. කෑම බෙදලා කන්න කියනවා එච්චරයි. මට හරි දුකයි තාත්ති. පුතේ තාත්ති හෙට ඇවිල්ලා පුතාව එක්කන් යන්න. දැන් පුතාගේ ඇතුළට යන්නකෝ. මම මාෂා නැන්ද ගැන කීප එකට තාත්ති මාත් එක්ක තරහයිද? අනේ නෑ පුතේ. තාත්ති මොකටද පුතත් එක්ක තරහ වෙන්නේ? පුතා ගිහලා අම්මිට කියන්නකෝ තාත්ති හෙට ඇවිල්ලා පුතාව එක්ක යනවා කියලා. ඉතින් ඇයි තාත්තා දැන් ගියේ? මන් දන්නේ නැහැ අම්මි. තාත්තිගෙන් මං ඇහුවා මාෂා නැන්ද තාත්තිව අපි ළඟට එවනවා කිව්වට ඇයි එවුවේ නැත්තේ කියලා. ඊට පස්සේ තාත්ති කිව්වා හෙට ඇවිල්ලා මාව එක්කන් යනවා කියලා. ඇයි ඔය එක තාත්තට කිව්වේ? ඒක රහසක්නේ. ඉතින් තාත්තිට නොකියන රහසක් මන් ළඟ නැහනේ. අනික මාෂා නැන්ද තාත්තිව එවනවා කිව්වට එවුවේ නැහනේ. අපි කොහොමද තාත්ති නැතුව ඉන්නේ? මට තාත්ති නැතුව ඉන්න බෑ. සුභාරංචියක් නේද හසේ? අනේ කතා කරලා වැඩක් නැහැ පුතේ. ඒක මේගොල්ලන්ට සුභාරංචියක් නෙවෙයි. පොලිසිය ඇවිල්ලා පණිවිඩේ දීලා ගිය වෙලේ ඉඳන් මේ අම්මයි දුවයි එක එක විකාර කතා කියනවා මෙතන. ඊශාන්ට ටෙලිෆෝන් කරලා විස්තරේ කිව්වාම ඔක්කොම අහගෙන ඉඳලා ඇත්තද කියලා ෆෝන් එක තිබ්බා. මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා. මං ගිහින් ඉක්මනට ලෑස්තිලා එන්නම්. අපි පුතේ ওই ටීවී පත්‍ර කාන්තාරවල ගිහිල්ලා නන්දානිගේ පින්තූරේ විස්තරය දීලා එහෙමත් හොයාගන්න බලමු. මාත්මේ කියන්නේ හිතාගෙන ආවේ ඒකම තමයි. අපි මුලින්ම අක්කා හොයන්න පටන් ගමු.
අපිට මොකද තොරතුරක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. මොකද මේක නිකන් මේ ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ ලොකු මහද්වීපයක් නෙවෙයිනේ. ඒකනේ කියන්නේ. මම පුතාට තේ එකක් වක් කරගෙන එන්න. DNA කෙනක මල්ලුකු බලාපොරොත්තුවකින් හිටියේ රුකි. ඒ දැම්මට මහා බයක් දැනෙනවා. අපිට ලොකුවක්ව හොයාගන්න පුළුවන් වෙයිද? අපිට බැරි වෙන ගන්නේ හසේ. උත්සාහ කරලා බලමු. ෂේ. අක්කා නැති වුණා කියලා කැමිල් පස්සේ එළවලෝ ඉන්න නැතුව ඒ වෙලාවේ අක්කාව හෙවුණා මේ වෙනකොට අක්කාව හොයාගෙන. මල්ෂා ඔය ආපහු ආවද? ඇයි ඊශානි දරුවව දුන්නේ නැද්ද විනාශ්? මොනවද මල්ෂා මේ කරන අලුගුත් තේරු වැඩවල තේරුම? ඇයි යවි? මොකද්ද මං කරේ? ඔයා කලේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක. අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා? මොනවද අවියෝ මේ කියවන්නේ? හා මං කියවන්නේ මොනවද කියලා වදන්නේ. අතොත්ත බබා. ඔයා මොකටද මට හොරෙන් ගිහිල්ලා අනුදිවයි ඊශානිවයි මුණ ගැහුනේ? කවුද ඔර කිව්වේ? ඊශානිද? ඊශානි කිව්වනම් මට දුක නෑ. ඇයි තාත්තියෝ මල්ෂණ ඇඳ තාම අපි ළඟට එව්වේ නැත්තේ? ඇයි මල්ෂණ ඇඳ එහෙම බොරු කියන්නේ? අන්න එහෙමයි අනුදි මගෙන් අහන්නේ. දැන් මොනවද මල්ෂණ ඇඳට කියන්න තියෙන්නේ? ඇයි මල්ෂා? ඇයි ඔයා මගේ දරුවගේ ජීවිතෙත් එක්ක මේ විදිහට සෙල්ලම් කරන්නේ? ඔයාට මගේ දරුවා විහිළුවක්ද මල්ෂා? මං ඒක කිව්වේ ඇත්තටමයි අවි. මං ඇත්තටම යන්නයි හිටි. එහෙනම් ඇයි ඉතින් ගියේ නැත්තේ? අර මං යන්න දෝනේ අවි. මං දන්නේ නෑ මල්.